ඔයාලා අනිවාර්යයෙන්ම ඉන්ටර්ස්ටෙලර් මූවී එක බලලා ඇති. ඉතින් මේ ඉන්ටර්ස්ටෙලර් මූවී එකේදී කතා වෙන්නේ හතරවෙනි මානය ගැන. ඉතින් මේ වගේම හතරවෙනි මානය ගැන කතා වෙන සිංහල ෆිල්ම් එකක් තියෙනවා. මේක නම් බොහෝ දුරට ඔයාලා බලලා නැතිව ඇති. ඉතින් මේ මූවී එකේ නම තමයි නිම්නායක හුදකලාව. ඉතින් මේ වීඩියෝ එකේදී මම නිම්නායක හුදකලාව මූවී එක රිවිව් කරනවා. ඉතින් මේ මූවී එක හදලා තියෙන්නේ බුද්ධි කීර්තිසේන කියන ෆිල්ම් එක. ඔයා මේ මූවී එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ මූවී එක බලන්න. මේ මූවී එක බලලා මේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. මොකද මේකෙදී ස්පොයිලර් වෙන්න පුළුවන්. මෙතන මම රිවිව් කරන්නේ මට හිතෙන විදිය. සමහර විට ඔයාලට මේ මූවී එක බලද්දි ඔයාලට හිතෙනවා ඇති වෙනම විදියක. ඒත් එක්කම මට කියන්න ඕනේ මේ මූවී එක කම්ප්ලිකේටඩ් තියරි එකකට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ හතරවෙනි මානය ගැන. ඔයාලා ඉන්ටර්ස්ටෙලර් මූවී එක බලුවා නම් ඒක කොච්චර කම්ප්ලිකේටඩ්ද කියලා ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් මම පර්සනලි ඉන්ටර්ස්ටෙලර් පළවෙනි පාර බැලුවා, තේරුණේ නැහැ. දෙවෙනි පාර බැලුවා, ඒත් තේරුණේ නැහැ. තුන්වෙනි පාර බලලා ඒකත් රිවිව් වලින් තමයි, සෝරි තුන්වෙනි පාර බැලුවේ නෑ, තුන්වෙනි පාර රිවිව්ස් බැලුවා. ඒ රිවිව් වලින් තමයි මේ මූවී එක ගැන ඉන්නා ඉන්ටර්ස්ටෙලර් මූවී එක ගැන තේරුම් ගත්තේ. ඉතින් මේ නිම්නායක හුදකලාව කියන මූවී එක මම එකපාරයි බැලුවේ. ඒ කියන්නේ මම මේ මූවී එකේ කන්සෙප්ට් එක ගැන හිතාගෙන ඉන්න විදිය සම්පූර්ණයෙන් වැරදි වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් පටන් ගමු රිවිව් එක. ඉතින් ඉන්ටර්ස්ටෙලර් මූවී එකේදී කතා වෙන්නේ හතරවෙනි මානයේ විදිහට ටයිම් එක. ඉතින් මේ නිම්නායක හුදකලාව මූවී එකේදී හතරවෙනි මානයේ විදිහට කතා වෙන්නේ අනාගතය ගැන. ඒ කියන්නේ කිසියම් චරිතයක, එහෙම නැත්නම් යම් කිසි කැරක්ටර් එකක අනාගතයට මොන වගේ දෙයක් වෙයිද කියන එක ගැන තමයි කතා වෙන්නේ. ඉතින් මේක ඇත්තටම ටයිම් එක ගැනම තමයි. හැබැයි ටයිම් එක ගැනම කිව්වට අනාගත ටයිම් එක ගැන. ඉතින් මේකේ සරලවම කියනවා නම් අපි මෙහෙම ඉන්නවා, මම මෙහෙම ඉන්නවා, මං අනාගතයේදී මට මොනවා වේද කියලා මගේ ප්ලෑන් තිබ්බට මට කියන්න බෑ, මට ප්‍රොඩක්ට් කරන්න බෑ, මම මේක කරයි, මම මේ විදියට යයි. එතකොට ඒ කියන විදියටම අනාගතයේ දේවල් වෙයි කියලා මට නිගමනය කරන්න බෑ. ඒත් එක්කම අනාගතයේදී මම මැරෙන වෙලාව කොහොමද කියලා මට ප්‍රොඩක්ට් කරන්න බෑ. ඒ කියන්නේ මට කලින් කියන්න බෑ අනාගතයේදී මාව කොයි වෙලේ මැරෙයිද, කොහොම මැරෙයිද, එතකොට මේ මැරෙනකොට මං කවුරු වෙලා ඉඳීද කියලා කියන්න බෑ. මේ කන්සෙප්ට් එක ගැන මේ මූවී එකේදී ලස්සනට කියනවා. මේක පටන් ගද්දිම වගේ තියෙන සීන් එක තියෙන්නේ. අර එක්කෙනෙක් ටීවී එකේ නිවුස් කියන්න වගේ ඇහිලා මේක එක්ස්ප්ලේන් කරනවා. නැත්නම් මේ පෝත් ඩිමෙන්ෂන් එක එක්ස්ප්ලේන් කරන්න ට්‍රයි කරනවා. ඉතින් එයා එක්සැම්පල් එකක් විදියට ගන්නේ කාලගුණය. ඉතින් අපි ත්‍රිමාණ සත්තු විදියට කාලගුණය ගැන කියන්න, එහෙම නැත්නම් ඉස්සරහට වහීද නැද්ද කියලා කියන්න අපි කරන්නේ උඩ බලනවා, අහස දිහා බලනවා, ඒ පැත්ත බලනවා, මේ පැත්ත බලනවා. මෙහෙම තමයි අපි ප්‍රෙඩිට් කරන්න ට්‍රයි කරන්නේ. හැබැයි මෙතන හතරවෙනි මානයක් තිබ්බොත් එම අපි මේ කරන ප්‍රෙඩක්ෂන් එක හරියන්නේ නැහැ. මොකද අපි ත්‍රිමාණ සත්තු. ඉතින් ත්‍රිමාණ සත්තු විදියට මේ අනාගතයේදී වෙන දෙයක් දැම්ම ඉඳන් තීරණය කරොත්, එහෙම නැත්නම් අනාගතයේදී වෙන දෙයක් ගැන අනාවැකි පල කරන්න ගියාට ඒක නිශ්චිතම වෙයි කියලා තීරණය කරන්න බෑ. ඉතින් මේකට හොඳම එක්සැම්පල් එක තමයි වැස්ස. ඉතින් අපිට දැන් අහස දිහා බලලා කියන්න පුළුවන් දැන් වහීද කියලා නැද්ද කියලා. හැබැයි මේ මෙහෙම කියන්නේ අපි ත්‍රිමාණ විදිහට. එහෙම නැත්නම් අපිට මේ දැන් උඩ බලලා තමයි අපි කියන්නේ අහසෙන් වහීද නැද්ද කියලා. ඒත් මේකේ හතරවෙනි මානයක් විදිහට. එහෙම නැත්නම් අනාගතයේදී අපිට අනාගතයට ගිහිල්ලා කියන්න පුළුවන් නම්, එහෙම නැත්නම් අපිට අනාගතය පේනවා නම් අපිට අනිවාර්යයෙන්ම නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් ඉස්සරහ යන තව පැයකින් වහීද, තව පැය දෙකකින් වහීද නැද්ද කියලා. ඉතින් මේක තමයි මේ මූවී එකේ බේසික් කන්සෙප්ට් එක. ඉතින් අපිට ත්‍රිමාණ සත්තු විදිහට අනාගතයේදී වෙන දේවල් ප්‍රෙඩිට් කරන්න බෑ. ඒක නිසා අපිට අනාගතයේ එක එක විදිහට හැසිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ එක එක දේවල් වෙන්න පුළුවන්. අපි දැන් මේ ප්ලෑන් කරගෙන ඉන්නවා අපි හෙට ගමනක් යනවායි කියලා. හැබැයි ඇත්තටම අපිට ඒ ගමන යන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒක තියෙන්නේ අනාගතය නිසා. එතකොට අපි ප්‍රෙඩිට් කරගෙන ඉන්නවා, එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නවා තව අවුරුද්දකින් මෙන්න මේ දේ ඇචීව් කරගන්නවා කියලා. හැබැයි තව අවුරුද්දකින් අපිට ඒ දේ ඇචීව් කරගන්න අපි මේ ලෝකේ නොඉන්නත් පුළුවන්. මොකද මේ අනාගතය කියන දේ ප්‍රෙඩිට් කරන්න බෑ. එක මනුස්සයෙකුට තියෙනවා අනාගත ගොඩක්. හැබැයි ඒ අනාගතය තීරණය වෙන්නේ අපි මේ මොහොතේ ඉඳන් කරන වැඩවලින්. ඒ කියන්නේ අපිට චොයිසස් තියෙනවා. මට මේ මොහොතේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මම මේ මොහොතේ කරන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන එක. ඒ වගේම මට ඕනනම් පුළුවන් වෙන දෙයක් කරන්න. එක්සැම්පල් එකක් විදිහට මට මේ මොහොතේ, ඒ කියන්නේ මට දැන් මේ වීඩියෝ කරන එක නවත්තලා දාලා මට ඕනනම් කරන්න පුළුවන් කාත් එක්ක හරි වලියක් දාගන්න. එහෙම නැත්නම් කවුරු හරි දේශපාලඥයෙක්ට බනින්න, එහෙම නැත්නම් මැර වැඩක් කරන්න. මේ වගේ ඕනිම දෙයක් මට කරන්න පුළුවන් මේ දැන් කරන වැඩේ නවත්තලා. ඉතින් දැන් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මම මේ දැන් කරන දේ හින්දා තමයි මගේ අනාගතය තීරණය වෙන්නේ කියලා. හැබැයි ඒක ඇත්ත නෙමේ. මොකද මම මේ කරත් මට පොඩි හැකියාවක් තියෙනවා මේ අනාගතය වෙනස් කරන්න. හැබැයි ඒක 100% වෙනස් කරන්න බෑ. මොකද මේකට බලපානවා මගේ වටේ ඉන්න අය. එතකොට
මට ඊළඟ මොහොතේ මොන වගේ දේවල් වෙයිද කියලා එක මේ හැම දෙයක්ම බලපානවා. ඉතින් ත්‍රිමාණ රත්තු විදිහට අපිට කරන්න පුළුවන් මේ මොහොත ජීවත් වෙලා අනාගතය වෙනස් කරන්න ට්‍රයි කරන එක. හැබැයි මේ අනාගතය ඇත්තටම වෙනස් වෙයිද කියලා කියන්න බෑ. එහෙම නැත්නම් අපි අනාගතයේදී මෙතෙන්ටම යයි මේ විදිහටම වෙයි කියලා ප්‍රෙඩිට් කරන්න බෑ. නැත්නම් අනාවැකි කියන්න බෑ. ඉතින් මේක තමයි මේ මූවි එකේ සිම්පල් කන්සෙප්ට් එක මට තේරෙන විදිහට. ඉතින් දැන් මූවි එකට යමු. මොකද තාමත් මේ මූවි එක රිවිව් කරන්න මම පටන් ගත්තේ නෑ වගේ තමයි. ඉතින් මේ මූවි එකේ මේන් කැරක්ටර් එක තමයි විශ්ව. ඉතින් මෙයාගේ මේ මොහොතේ කරන දේ තමයි, එහෙම නැත්නම් මෙයා මේ මොහොතේ ඉන්නේ අන්එම්ප්ලොයි, එහෙම නැත්නම් රස්සාවක් හොයන්න යන පුද්ගලයෙක් විදියට. මෙයාට තාම රස්සාවක් නැහැ. මෙයාට ඉන්ටර්විව් එකකට යන්න තියෙනවා. ඉතින් මේක තමයි මෙයාගේ මේ මොහොතේ මෙයාගේ ජීවිතය ගත වෙන්නේ. ඉතින් මේ පාට් එක තියෙන්නේ මේ මූවි එකේ අන්තිමට. මේ මුළු මූවි එකේම තියෙන්නේ මෙයා වැඩ කරන විදියට කොහොම මේ අනාගතයේදී මෙයාගේ ජීවිතයට මේවා එෆෙක්ට් වෙයිද කියලා. ඒ කියන්නේ මෙයා මේ මොහොතේ ඉඳලා කරන දේවල් මෙයාගේ ජීවිතේ කොයි කොයි තැන්වලට ගෙනියයිද, එතකොට මෙයාගේ මරණය කොයි වගේ විදියට වෙයිද කියන එක තමයි මේ මුළු මූවි එකේම තියෙන්නේ. ඉතින් මුලින්ම මේ විශ්ව කියන එක්කෙනාගේ බයික් එක කැඩලා මෙයාට ඉන්ටර්විව් එකට යන්න වෙන්නේ. ඒක නිසා මෙයා කෝල් කරනවා මැකෑනික්ට. එහෙම නැත්නම් මෙයාගේ බයික් එක හදලා දෙන මැකෑනික්ට. ඉතකොට මේ මැකෑනික් කියනවා එයාට ඒ වැඩේ දැන් කරන්න බෑ, ඒක හවසට ගම්මුයි කියලා. ඒත් එක්කම මේක වෙනස් වෙන්න පුළුවන්. මේ මැකෑනික් මෙයාගේ බයික් එක හදලා දීලා මෙයා ඉන්ටර්විව් එකට යනවා. ඒ යන අතරතුර මෙයාට ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙලා මෙයා මෙතනින් මැරෙනවා. ඒ කියන්නේ මෙයා තවදුරටත් මේ ලෝකේ නැහැ. එයාගේ අනාගතය එතනින් ඉවරයි. ඒත් එක්කම මේක තව විදිහකට වෙනස් වෙනවා. මෙයා මේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඇඩ්වර්ටයිසින් කම්පැනි එක හොඳ පෝස්ට් එකක් කරනවා. ඉතින් එතකොට මෙයාට වයිෆ් කෙනෙක් ඉන්නවා. ඒත් එක්කම කීකරු බල්ලෙක් ඉන්නවා. මෙයාගේ වයිෆ්ට දරුවෙක් ලැබෙන්නේ ඉන්නේ. මේ වගේ හොඳම ජීවිතයක් ගත කරන විදිහටත් මෙයාගේ අනාගතය වෙනස් වෙන්න පුළුවන්. ඒත් එක්කම මෙයාගේ ජීවිතය ආයෙත් වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෙත් වෙනස් වෙනවා. ක්ලබ් වලට යන නිකම් පිස්සුවෙන් විකාර කරන ඩයිලොග් විදිහට. ඒත් එක්කම දෙමළ ගෑනු කෙනෙක්, එයාටත් දරුවෙක් ලැබෙන්නේ ඉන්නේ. ඒ දෙමළ ගෑනු එක්කෙනා එක්කත් FAI එකක් තියෙන විදිහට මෙයාගේ අනාගතය වෙනස් වෙනවා. ඒත් එක්කම මෙයාගේ අනාගතය තව විදිහකට වෙනස් වෙනවා. පොඩි දරුවෙක්ව රෙස්කියු කරගන්න යන පුද්ගලයෙක් විදිහට. ඉතින් මේ ඔක්කොම වෙන්න පුළුවන් පොසිබිලිටීස් ටික තමයි මේ මූවි එකේදී පෙන්වන්නේ. ඒත් එක්කම මේ මූවි එකේ පළවෙනිම සීන් එකේදී පෙන්නනවා අනාගතයේදී මෙයාගේ වයිෆ් වෙලා ඉන්න එක්කෙනා පෝස්ටර්ස් වල ඉන්නවා. එයා ඇත්තටම නිලියක් විදිහට තමයි එයාගේ රස්සාව කරන්නේ. ඉතින් අනාගතයේදී මෙයා මේ ඇඩ්වර්ටයිසින් කම්පැනි එකේ වැඩ කරලා අර නිලියව මැරි කරලා ඒගොල්ලන්ට ළමයෙක් ලැබෙන්න ඉන්න විදිහට හොඳ ජීවිතයක් ගත කරන විදිහටත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක තනිකරම කැරකෙන්නේ මෙයාගේ අනාගතයේදී මෙයා කොයි විදිහට ජීවත් වෙලා ඉන්නවද කියන එක මත. ඒත් එක්කම මේකේ මරණය ගැන ගොඩක් ලොකුට කතා කරනවා. මොකද අපිට අනාගතය කන්ට්‍රෝල් කරන්න බෑ වගේම ඇත්තටම අපි හිතන් විදිහට අපිට අනාගතය කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා එහෙම කන්ට්‍රෝල් කරන්න බෑ වගේම අපි මැරෙන විදිහත් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ කියන්නේ අපි කවදා කොයි වෙලේ කොතන මැරෙයිද කියලා අපිට දන්නේ නැහැ. අපිට තීරණය කරන්නත් බෑ. ඉතින් මේ මූවි එකේදීත් එකපාරක් මෙයා කාර් බෝම්බයකින් මැරෙනවා. එතකොට මුලින්ම මෙයා මැරෙන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා මෙයා ඉන්ටර්විව් එකට යද්දි මගදී ඇක්සිඩන්ට් එකක් වෙනවා. එතකොට මෙයාගේ අර දරුවා ලැබෙන්න ඉන්න බිරිඳ හොස්පිටල් එකේදී නැති වෙනවා. මේ විදිහට මේ මරණය කියන එක හැමතැනම තියෙනවා. ඒත් මේ මරණය කියන එක කොහොම කාට කොයි වෙලේ වේද කියලා තීරණය කරන්න බෑ කියන කන්සෙප්ට් එක මේකේ හොඳටම පෙන්නනවා. ඒත් එක්කම මේ අනාගතයේදී අපි වටේ ඉන්න චරිතවලටත් අපේ එෆෙක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ එක තැනකදී මෙයාව ඇක්සිඩන්ට් එකෙන් නැති වුණාට පස්සේ මෙයාගේ ෆෝන් එකේ තිබ්බ අන්තිම නම්බර් එකට කෝල් කරලා කතා කරනවා. එතකොට ආන්සර් කරන්නේ අර මැකෑනික්. මේ විදිහට අපි කරන ඇක්ෂන් එහෙම නැත්නම් අපිට වෙන දේවල් අනික් අයට බලපානවා. ඒත් එක්කම මේ අනාගතයේ අස්සේ තවත් අනාගත සෙට් වෙලා අනාගතේ ගැට ගොඩක් වෙන්න වෙන්න පුළුවන්. මේක එක තැනකදී අර මේගොල්ලෝ සුපර් මාකට් එකට යනවා. ඒ කියන්නේ මෙයාගේ වයිෆ්යි එහෙම නැත්නම් මෙයාගේ දරුවා ලැබෙන්න ඉන්න වයිෆ්යි මෙයයි සුපර් මාකට් එකට යනවා. ඉතින් මේ දෙන්න මේ සුපර් මාකට් එකෙන් කිරි එකක් අරගෙන මිල්ක් බොටල් එකක් අරගෙන මේ සුපර් මාකට් එකෙන් එළියට යනවා. එතකොට මේ කැෂියර් මෙයාට සල්ලි දෙන්න ට්‍රයි කරනවා. එහෙම නැත්නම් මේ වයිෆ්ට සල්ලි දෙන්න ට්‍රයි කරනවා. ඒත් එයා පිට වෙලා යනකොටම ආයි මේ විශ්ව මතු වෙනවා. ඉතින් මේ වගේ මේක පිස්සු මැදෙන සීන්ස් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ අනාගතයේ මෙයා දකින්නේ හීනක ඉන්න විදියට. ඒ කියන්නේ මෙයා එක සීන් එකකින් අනික් සීන් එකට යද්දි හීනෙන් නැත්නම් නින්දෙන් ඇහැරෙනවා. ඉතින් මේ විදියට මෙයා මේ අනාගතයේ දකින්නේ නින්දදි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් කොහොම හරි
මේක තමා මේ කතාවේ කන්සෙප්ට් එක. ඒත් එක්කම මට මේක 100% තේරුණේ නැති තැනුත් තියෙනවා. මොකද මේක පට්ටම කම්ප්ලිකේටඩ් මූවි එකක්. ඉතින් මට මේ වගේ කම්ප්ලිකේටඩ් මූවිස් ලේසියෙන් තේරුම් ගන්න බෑ. ඉතින් මට දැනට මේක මේ විදිහට තමා තේරුණේ. ඉතින් මම අනාගතයේදී මම ආයි මේ මූවි එක බලලා මේකේ වැරදි අඩුපාඩු දිනනවා නම් අනිවාර්යෙන් ආයෙත් රිවිව් එකක් කරන්නම්. ඒත් එක්කම ඔයාලත් මේ මූවි එක බලන්න, මේ මූවි එක බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ තේරුණ විදිය, කියන්නේ මේ මං කියන විදිය වැරදිද, ඔයාට තේරුණේ වෙන විදියකටද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම මට මේ මූවි එකේදී, මේ රිවිව් එකේදී මේක ගොඩක් තැන් මග ඇරෙන්න ඇති. මේ මූවි එක හදපු බුද්ධි කීර්තිසේන මහත්මයා හිතාගෙන ඉඳපු නැති විදිය දෙයක් මම මෙතන රිවිව් එකේදී කියන්න ඇති. ඉතින් මම ආයි කියනවා මේ ඔක්කොම මට තේරුණ විදිය. ඉතින් මේක තමයි රිවිව් එක. ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ඔයාලා මේක බලලා මොන විදියටද තේරුණේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.